සුබ දවසක් වේවා ආදරම් තාත්තේ පුතේ දුවේ. චතාරිකේ ඊයේ දවසේ අපි මෙනෙහි කරා මේ ශුද්ධව සතියේ ගේ ඇතුළට එන්න ඕනේ කියලා. එතකොට මේ ගේ ඇතුළට ආපු ඔබ ආයෙ දැන් කොතනද යන්නට ඕනේ? අම්මගේ ජීවිතේ ඇතුළට, තාත්තගේ ජීවිතේ ඇතුළට යන්නට ඕනේ. උපදේශකයාවත් සිරාක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ඉඳලා ඉතාමත් පැහැදිලිවම කියනවා, රත්නම් මේ තාත්තේ පුතේ දුවේ, මේ ඔබේ පියාට ඔබ ගෞරවය කරන කල ඔබගේ පාපයන් සියල්ලක්ම මැකී යන්නේය. ඔබගේ මවට ඔබ ගෞරවය කරන කල ඔබ නිදහනයක් රැස් කරගත්තව කෙනෙක් වගේය. ඒසක් ගොඩක් අය හිතාගෙන ඉන්නේ නේ, නිදානයක් මට ඕනේ, කවදාහරි මට සම්පතක් ඕනේ, මට වරප්‍රසාදයක් ඕනේ, මම මේ කරපු පව් වලට මට කොහෙන් හරි සමාවක් ඕනේ කියන එක. ඉතින් මේ වගේ සුන්දර පරිසරයක ඉඳගෙන තමයි කතා කරන්නේ මේ මුන්දලමේ. මේ මුන්දලමේ නේ ෆාදර්ස්ලා වෙනුවෙන් නිර්මාණය වෙන්නට යන ඒ කුටිය ගා මේ වත්තේ තමයි මේ ඉන්නේ. එතකොට මේ වැවක් ආශ්‍රිතව සුන්දර පරිසරයක. එතකොට පරිසරයක් අපිට තිබුණත් පූජකයෙක් වශයෙන් මම දන්නවා, ඒ නිසා මගේ අම්මා තුල මට ජීවේ නැත්නම්, මගේ තාත්තා තුල මට ජීවේ නැත්නම්, මට කොතනට ගියත් මට රෙස්ට් එකක් නැහැ. එතකොට මේ පොළොව තලයේ ගොඩක් අය කියන්නේ මට රෙස්ට් එකක් ඕනේ, මට මේ සැනසීමක් ඕනේ, මට දැන් මේ අරමුණු කරා යන්නට අවශ්‍ය කරන යහපත් මානසිකත්වයක් ඕනේ, මම පන්නරෙන් පිරෙන්නට ඕනේ, පෝෂණය වෙන්නට ඕනේ. මේ හැම දෙයක්ම හොඳයි. හැබැයි රත්නම් මේ තාත්තේ පුතේ දුවේ, මේ හැම දෙයක්ම අයිති කරගන්න පුළුවන් වෙන්නේ ගිහියන් වශයෙන් ඔබටත්, පූජකයන් වශයෙන් අපටත්, අපේ දෙමව්පියන් තුලට ගියොත් විතරයි. මන්දයත් ඔබේ අම්මා ඔබව ගබ්සහ කරලා දැම්මේ නැහැ. ඔබේ තාත්තා ඔබේ අම්මව ඇදගෙන ගිහිල්ලා ගබ්සහ කරලා දැම්මේ නැහැ. ඔබව ගබ්සහ කරලා දැම්මනම්, ඔබව මරලා දැම්මනම් අද ඔබට මට ජීවිතයක් නැහැ. මට මේ වගේ කතා කරන්න බෑ. නමුත් අපි මොකද කියන්නේ? අම්මට කියන, අම්මා කටවාගෙන ඉන්නකො, අම්මගේ පාඩුව පොඩ්ඩක් ඉන්නකො, මට මගේ වැඩේ කරන්න ඉඩ දීලා. ඒ නිසා අම්මලාගේ කටවස්සලා, තාත්තලාගේ කටවස්සලා, අම්මලා තාත්තලාට විලංගු දාලා අපි කියනවා දැන් නිදහසේ ගමනක් යමුයි කියලා. නැහැ, අපිට හරිම අමාරුයි එහෙම යන්න. ඒ නිසා ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා, ඔබේ ජීවිතේ ඔබේ අම්මව අතහැරිලා නම්, ඔබේ තාත්තව අතහැරිලා නම් මේ මොහොතේදී ගන්න අවස්ථාවක්. මෙන්න මේ ශුද්ධව සතියේ ඇතුලේ ඔය අම්මගේ පාදයේ ළඟට ගිහිල්ලා, තාත්තගේ පාදයේ ළඟට ගිහිල්ලා තාත්තට කතා කරලා කියන්න, තාත්තේ මට සමාවෙන්න, අම්මේ මට සමාවෙන්න, අම්මව මං ගොඩක් රිද්දුවා. ඒ නිසා තමයි ශුද්ධව බයිබලයේ ඒ පොතේ ඉතාමත් ලස්සනටම කියනවා, නේ ඔබේ පියාගේ මවගේ මහලු වයසේදී ඔවුන්ගේ සිතට වේදනාවක් නොදෙන්න. එදුර බලන්න රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ, අපි වේදනාවක් දෙනවද නැද්ද? සමහර වෙලාවට අපි රිදෙන්න රිදෙන්න කතා කරනවා. ඒ නිසා එන්න කියපුවම එන්නේ නැහැ, යන්න කියපුවම යන්නේ නැහැ, කතා කරන්න කියපුවම කතා කරන්නේ නැහැ. නේ ඒ නිසා අපේ සම්බන්ධතාවයන් ගොඩක් වෙලාවට දුරස්ත වෙලා ගිහිල්ලා, ඈත් වෙලා ගිහිල්ලා. එහෙනම් මේක තමයි හොඳම කාලය. මේ චතාරික කාලයේ ශුද්ධව සතියේ තමයි ඔබේ අම්මා තුලට යන්න, තාත්තා තුලට යන්න තියෙන හොඳම දවස් කීපය. ඒ නිසා අද දවසේදී තීන්දුවක් ගන්න. මගේ අම්මට මම කෝල් එකක් දෙනවා, මගේ තාත්තට මම කෝල් එකක් දෙනවා. gedara ඉන්නවනම් තාත්තා ළඟට ගිහිල්ලා කකුලේ වැටිලා, අම්මගේ කකුලේ වැටිලා මං අම්මට කියනවා, රත්තරන් අම්මේ මට සමාවෙන්න කියලා. එතකොට හරියට අර නාස්තිකාර පුත්‍රයාගේ ජීවිතේ වගේ ඔබ gedaraට ආපුවාම අම්මගේ තාත්තගේ ජීවිතේ ඇතුළට ගිය ගමම්ම ඔබේ තාත්තයි අම්මයි මේ තර කරපු වස්සාව මරණ එක නැහැ, නැත්නම් සල්ලුවක් දාන එකක් නැහැ, මුදු දාන එකක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය කරන හැම වරප්‍රසාදයක්ම, හැම දීමනාවක්ම උන් වහන්සේ දෝර ගලන්න සලස්සනවා. ඊට පස්සේ ඔබ පසුපස්සේ එල්ලවගෙන ඒවි, ඔබ පස්සේ හොයාගෙන ඒවි හැම වරප්‍රසාදයක්ම. ඇයි? දෙවියන් වහන්සේගේ ආදරය පුදුමාකාරයි. දෙවියන් වහන්සේගේ සලස්ම පුදුමාකාරයි. එහෙනම් බය වෙන්න එපා. දෙවියන් වහන්සේ තුල ඔබ හිතන පතන දේවල් ඔක්කොම ඉෂ්ට වෙන්න ඔබේ අම්මා තුල, තාත්තා තුල ජීවේ තියෙනවා, බලය තියෙනවා, ශක්තිය තියෙනවා, ආශිර්වාදේ තියෙනවා. එහෙනම් මේ ආශිර්වාදේ අයිති කරගෙන, ඒ ආශිර්වාදයට
අරුතක් ඔබේ ජීවිතයේ ලබාගන්න පුළුවන්කමක් තියෙනවා. එන්ස අපි යාඥා කරමු සුද්ධෝ පියාණනි, ඔබ වහන්සේගේ අතැඟිලි මතට මේ මොහොතේදී මේ දුවා දරුවන්ගේ ජීවිතයන් බාර කරනවා. දෙමව්පියන් සුවාගෙන ගිහිලා දෙමව්පියන්ගේ ජීවිත ඇතුලේ බද්ධ වෙන්නට යන ඔවුන්ගේ ජීවිතවල අවශ්‍ය කරන අතුලාන්ත ශාරීරික මානසික දාසත් සනසීමත් සුවයත් දානය කරමින් වඩවඩා ඔබ වහන්සේට ප්‍රසන්නව දිවිපෙවත ගත ගන්න අවශ්‍ය කරන සෑම ශක්තියත් වරප්‍රසාදයත් සුද්ධාත්මෙන් වහන්සේගේ මෙහෙවීමත් දානය කළ මැනව ජේසු අම්මේදා ජේසු පුතාව රැක බලා ගත්තා වාගේ මේ දරුවන් සියලු දෙනාවත් ඔවුන්ගේ දෙමව්පියන් තුළට යන මෙහි මොහොතේදී ඔවුන් වෙනුවෙන් මැදහත් වෙමින් රැක බලා ගන්න මේ කී දේ අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්.